අපි නිරුම කරගන්නේ මේක. ඈ හිතපල්ලම් මේ දාත්තේ පොඩ්ඩක් ගැඹුරට පලයල්ලා මේක. හිතලා බලපල්ලා. හිතලා බැලුවා තුඹලට පේනවා අම්මේ මේවා. තාත්තේ පේනවා. ගනිල්ලා ජීවිත වලට එකතු කරගනිල්ලා. එකතු කරාන් ගොඩනගියව තොපි මේ විශ්ව පාන ජීවිතේ නැගිටපියව මහා හයියත් අපිට දැනේ. මම බය නැතුව කියන්නේ මම දන්නේ ඉන්ද දකින්නවා අම්මේ තාත්තේ. මාත් තොපි වගේම ගෙවල් ඇතුළේ රෙන්ගම් හිටියා පෑන් හතරක් ඕන වුණා මට ජීවත් වෙන්න. මං හොයාගෙන යනවා අම්මේ තාත්තේ මේ පෑන් මොකද වෙන්නේ? හේතුව මොකද මේ මෙච්චර මේක මොකද්ද මට පෑන් අවශ්‍යතාවය? මම වැඩිපුර කාලේ එළියේ ඉඳ ගන්නවා. ආන් දැන් ගිහින් බලපෑ දැන් නම් මේ සීත කාලේ ඉඳ තොපි කියයි සීත කියන්නේ නැහැ දැන් අවුරුද්දකට උඩදී එකමාරක් ඉඳලා වහන්න. අවුරුදු දෙකක් ඉඳලා ඇති අම්මේ තාත්තේ මහා පත පෑන් තිබ්බේ මං ගාව නැව්වලට ගන්න පෑන් නැද්ද දෙනවා අන්තිමට මදි වෙලා. සියලු පෑන් එළියේ. එතකොට ඇයි බම්මට පෑන් ඕනුන්නේ නැත්තේ මේ? එතකොට ඒ ගේ ඇතුළෙම පෑන් දාගෙන හිටියා. ඒ ගේ ඇතුළෙම දැන් පෑන් නැතුව අවුරුද්දක් එකමාරක් දෙකක් ඉන්නවා. එතකොට ඇයි මේ? ඇබා. මොකද? මං එළිය වැඩිපුර ඉඳ ගත්තු එකෙන් ගේ ඇතුළේ ඉන්නෙම නෑ අම්මේ තාත්තේ. අර පොඩ්ඩක් ගේ ඇතුළේ හුලඟක් ගෙන ඇතුළේ තිබිලා ලොකු උස ගහපු තට්ටු දෙකේ පරිවිකටුවක් කඩපු එකක් අම්මේ තාත්තේ. ලක්ෂ 15කට දෙඩි විදන් කරලා ගහපු පරිවිකටුවක් ගහලා තිබ්බා. ඒකත් කැඩුවා. මේ හුලම් පාර අධ්‍යයනය කරලා බලන්න. 100ට 100ක් හරි බා. පරිවිකටුව ඔන්න කඩුවෙත් මේ ළඟදී. ඉතින් දෙයක් හිතලා බලපාලා මේ ඔක්කොම හොයලා තමයි අපිට කියන්නේ නැතුව කියන්නේ නෑ. මනසට අහු වුණාට බෑ මට හොඳටම අල්ලන්න ඕන අම්මද. ඒ අහු වුණාට පතාම උඹලට දෙන්නේ. මුලින් කල්පනා කරද්දි මට අහු වෙනවා. ඊට තමයි එක ක්‍රියාවන් එක ගලපලා බලනවා. බලලා පක්සු දස්සේ ආවට මතා අපිට කියන්නේ එහෙනම් අම්මේ තාත උඹලාද ගෙවල් ඇතුලේ ෆෑන් එකෙන් තැම්බෙනවා නියතයි. මං දන්නවා. එහෙනම් හේතුව උඹලගේ ඇඟේ තියෙන ප්‍රාණ ජීවිය තමයි අම්මේ තාත නැති වෙන්නේ ෆෑන් එකෙන්. හිතලා බලපලා අපේ ශරීරයෙන් දාඩිය වශයෙන් පිටවෙනවනේ යමක්. ඒ මොනවද පිටවෙන්නේ උඹලා හිතන්නේ? උඹලා දෙයක්ද අනවශ්‍ය දෙයක්ද? එතකොට උඹලා මෙතපල්ලා දාඩිය වශයෙන් පිටවෙන්න ඕනද? පිට නොවෙනකොට ඒක කොහෙද ආයේ තැම්පත් වෙන්නේ? අන්න එතකොට බොග්ගඩුව අමාරු වලට හේතුව ඇයි එහෙම බැලුවොත්? ඒ වම තමයි අප දියවැඩියාවට. ඒ අපතාවු පිට කරන්නේ නැතුව අපිට ගහන අභ්‍යන්තර ඉන්දියන් වලට. දියවැඩියාවට හේතුව ඕක, බොග්ගඩුව වලට හේතුව, බොග්ගඩුව වල ගල් වලට හේතුව ඕන ඕක. අයි පිට වෙන්නේ නැද? පිට වෙන්නේ නැහැ. ඒවා ගිහිල්ලා තැම්පත් වෙනවා අර වගේ තැන් වල. මුත්‍රා මාර්ගෙන් ඊට පස්සේ යන්න වෙන්නේ නේද? අයි දාඩියෙන් පිට වෙන්නේ නැවෙන දේ ඊට මුත්‍රා මාර්ගේ කරා යනවා මේ තාත්තේ. මිතල බලව දැන් භයානකයි. මොකද දැන් මුත්‍රාසේ ගල් බර පන්තියෙන් තියනවා ගෑනුන්ගේ පිරිමි ભેදයක් නැහැ. මහා ගොඩක් මංගාවට එන හින්දා මම මේ උඹලට කියන්නේ. පුළුවන් නම් අත්මිදියල් අම්මේ තාත්තේ දාඩියෙන් පිට වෙන්න දෙන්නම ඕන. එතකොට දාඩිය වශයෙන් ඕනෙන්ද අපි එළියේ ඉන්නකොට නිකම් අපේ ඇඟෙන් ඒක යනවා. අපිට නොපෙනෙත් යනවා. තව එකක් තමයි අපට නොපෙනෙන ශක්තියක් මතින් මේ විශ්වයෙන් උරා ගන්නවා අපේ අනවශ්‍ය දේ. අද ගේ ඇතුලේ ඉන්න එකෙන් අම්මේ තාත්තේ අපිව තැම්බෙනවා මිසක් අර උරා ගන්න එකට ලක් වෙනවද? නෑ. ඒක තමයි මේ ලෙඩු වැඩි. හිතලා බලපල්ලා අම්මේ තාත්තේ හිතුවොත් වෙනේ මට වින් ඉහා කතා කරන්න බෑ. කාලේ අපරාධේ. ඔය ටික ඇතුළත පිළ දෙයක් හිතන්න. මම දන්නවා සමහරුන්ට හරයක් නැහැ කියලා. ඒ හරයක් නැත්තේ උගත් බුද්ධිමත්තු කියාගෙන ඉන්න කාලකන්‍ය අපතේ ටිකකට කියලා මම හොඳට දන්නවා. මේව අහුවෙන්නේ නැහැ අම්මේ තාත්තේ. උගත් බුද්ධිමත් කියලා හිතාගෙන මහත්තුරු කියලා ලොකුවර පිම්බිලි ඉන්න කාලකන්‍ය අපතේ මෙව්වා වැටෙන්නේ නැහැ. මන්දබුද්ධිකේ කියන එක අහුවෙන්න නම් මොකටද අහුවෙන්නේ? පිද්දකට මන්දබුද්ධිකටම තමයි නේපා. ආ ඒ වගේ උන්ට අහුවේ නැති උන්ට නැහැ. මට කරන්න දෙයක් නැහැ. පුළුවන් තරම් එළියේ ඉඳපල්ලා සෙරප්පු සපත්තු අතහැරපල්ලා. නියතයි උඹලගේ ලෙඩ නම් දුවනවාමයි. එක සතියක් කරලා බලපල්ලා. උඹලගේ ඇඟට දැනෙයි මහා බලයක්. අමුතු දෙයක්. අද නෑ උඹලගේ ඇඟේ. මම බය නැතුව දන්නවා ඒක. උඹලා මං කියනකොට එළියේ පොඩ්ඩක් ඔය නිදහස ඉන්න වෙලාවක ගේ ඇතුළේ ඉන්න ඕනේ නෑ. එළියේ පුටුවක් තියන් ඉඳපල්ලා. ඉවරනේ පන්නේපා. ඈ පොඩ්ඩක් ඔය වතවට පොඩ ඇවිදලා වරල්ලකෝ. දුවන්න අවශ්‍ය නෑ. දුවන්න අවශ්‍ය නෑ අම්මේ තාත්තේ. බර වැඩ අවශ්‍යත් නෑ. මේ පොඩි දේ තුලින් මේ එළිය අපි අය පොඩ්ඩක් ගත කරනවා නම් අපිට ඇති අම්මේ තාත්තේ. හැබැයි ඔය පැයක් දෙයක් ගත කරා කියලා බෑ. දවසක් ගත්තා ඒක වැඩිපුර කාලය අපි යොමු කරන්න ඕන එළියට. ඉතින් බලන්න ඉඳලාද හැම වෙලාවකම ගේ ඇතුලේ ඉන්න එපා අම්මේ තාත්තේ. පුළුවන් තරම් එළියේ ඉඳපල්ලා නිරෝගී භවයට ඊටහා නම් දෙයක් නෑ. මේ විශ්ව පාන ජීවිය ගනිල්ලා මෙහෙන් එකක් අපිට ඇඟට එනවා වගේම උරා ගැනීමකුත් තියෙනවා අම්මේ. අපේ අනවශ්‍ය දේ ගන්නවා වගේම එහෙන් දෙයක් අපේ ශරීරයට ගන්නවා. අනිත් එක තමයි යටිපතුල් දෙකෙන් දෙයක් අපේ පොළොට උරා ගන්නවා. අනවශ්‍ය දෙයක් උරා ගන්නවා. ඒ උරා ගැනීම නැති නිසා තමයි උඹලගේ පීඩන ගති වැඩි ඔළුවේ මලානික ගති වැඩි වෙන්නේ. අන්නේ හේතුවක් මෙතත්.
ඒ අර පොළොවට උරා ගැනීම නෑ. මටත් ඕක තිබ්බ හින්දානේ මං කියන්නේ. ඈ දැන් ඒව නෑ. ඇයි? මං දන්නවනේ මොකද්ද උනේ කියන එක වෙන්නේ මොකද්ද දන්නවා මම දන්න. පොළොවෙන් යමක් අපිට උරා ගන්නවා. යම් ශක්තියක්. තේරුම් ගනිල්ල. මේවා විද්‍යාව කියන අටමගලට අල්ලන්න බෑ. මිනිහා කියන මන්ද බුද්ධිකයෙකුට ඕව අල්ලන්න පුළුවන්ද බං? බෑ. අපි ඒ වුණාට අද උගත් බුද්ධිමත් කියලා උන්ට පට්ටම් දීලා ඉවරයි යම්මේ තාත්තේ. ඒ වගේ කාලකන්ණි අපතුමින්ද තමයි අපිට මේ தත්ත්ව උදා වෙලා තියෙන්නේ. නමුත් උන් වීරයෝනේ. අද උන් වීරයෝ. අපට ඔය ටික කියන්න බෑ යම්මේ තාත්තේ. අද අපි ගොඩ නැගිලා තියෙන මනසට ජන විඥානය මෙතනට ඇවිල්ලා ඉවරයි. පුළුවන් නම් මිදිලා ඵලයව ගිහිලා ජීවිතේ දැකපියව